රසයෙන් ගුණෙන් හා ප්‍රමිතියෙන් ඡයගත් එඩින්බරු ටොමැටෝ සෝස් රසත ගුණට අධිපති. ඉරේෂා දැන් මදනේ හමාර බනවර ඔබේ මදනේ ගීත ලියලා තින ඔබ දෙකයි ඔබේ ඔබේ කවි තමයි කිවිඳියක් හැටත ඔබ ලංකාවේ බොහොම ජනප්‍රිය. මේ හමාර බනවර මදන ලස්සන වචන ටිකක් අපේ પરම්පරාවේ මම හිතන්නේ අලුත් પરම්පරාව බොහොම ආකර්ෂණීය ගීතයක් බවට පත් වුණා දුකයි ඒක. කොහමද ඒ ගීතය එක්ක ලැබුණු ප්‍රතිචාර කොහමද පොඩ්ඩක් කියන්නකෝ? ප්‍රතිචාර නම් ඇත්තම කියන්න බෑ. ඒක දවස ගානේ කෝල්ස් 6-7ක් ඇවිල්ලා අඬනවා. සමහර අර තරහ වෙච්ච තාත්තලා පුතාලා යාළු වෙලා කතා කරනවා, ගෙදරට එන්න අහනවා, සමහරු පාරේදී වඳිනවා. ඇයි මෙහෙම එකක් ලිව්වේ? මට තාත්තාව දැනුනේ දැන් තමයි එහෙම කියනවා. සමහර තාත්තලා මැරිලා මුකුත් කරගන්න බැරුව හිටියයි අපිට කතා කරලා කොහේ හරි අසරණ වෙච්ච තාත්තා කෙනෙක් හොයාගෙන ඒගොල්ලෝ ගිහින් උදව් කරනවා. මේ වෙනුවෙන් වෙනම හදාගෙන තියෙනවා ගෲප්. ඒ වගේ කියන්න බැරි තරම් විශාල. ඔව්, ඒක වෙනම එකක්. මට දරා ගන්නත් බැරි වුණා. ඒ කියන්නේ ඇයි මම ලිව්වේ කියලා හිතුණා. ඒ අඬනවා අහගෙන ඉඳලා මියම වැඩි කියන්නේ මේ පිරිමි අය තාත්තලා, ඉතින් පුතාලා තාත්තලා වෙන්න ඉන්න අය එහෙම පොඩ්ඩක් මදවිතක් ගත්තාම රෑ 12ට එකට විතර තමයි අඬන ගෝල් එක එන්නේ. ඉතින් පවුල රැකගෙනත් ඉන්නවා. සංවේදී ගීත මම මීට පෙර වෙනසදහනක මම හිතන්න පුචාරයන් කරාවේ ගීතය ගැන. ඒක අපි හැමෝම අඬපු ගීතයක්. අපේ සිද්ධිය සිද්ධ වෙලා නැතත් අපේ මමගේ පුතාගේ සින්දු ගායනා කරා. ගායනා කරනවා යා උත්සවවලදී. එනකොට මට ෆීල් වෙන හැටි හරිම අඳුළු වෙන තත්ත්වයකට පත් වෙනවා. අනික මේ දුකයි මම කියන්න කැමති සමහරලාවට තමන් එක නිර්මාණයක් ඇති තමන්ව තනක නියෝජනය බවට පත් කරනවා. එක නිර්මාණයක් සමහර වෙලාවට හොඳටම ප්‍රමාණවත් එහෙම නිර්මාණ තියෙනවා. සමහර එක ෆිල්ම් එකයි ගහලා තියෙන මුළු ජීවිතේනේ මේ ෆිල්ම් එක. ඒක ඒ වගේ තමයි තන මේ කේසේන කියන්නේ මවකගේ උණුසුම නොලබා කියන ගීතය ගායනා කරේ. එච්චරයි තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් තිබ්බට මේක තමයි ජනප්‍රිය. එකයි. ඒ වගේ තමයි දැන් මේ ගීතයත් සමහර විට මම කියනවා මේ අර ඉඳලා එකක් එනවා. ඒක විශ්වෙන් දෙන කෑල්ලක්. ඒක ගීපද රචකයෝ දන්න ඕකේ කතා වස්තුව. එකක් දෙනවා ඒක සමහර වෙලාවට ඉතින් අපි දෙටම දෙනවා. දුබයි නේද? ඒක වැඩේ මනෝ දැන් මගේ පළවෙනි කවිය, පළවෙනි සින්දුව, පළවෙනි කවි පොත. එතකොට මම සෝෂල් මීඩියා වලින් එළියට එන කෙනෙක්. ඒ ප්ලැට්ෆෝම් එක හොඳ නෑ කියලා මිනිස්සු බනිනවා මේක. හැබැයි මම හරියට පාවිච්චි කරලා දිනවා. දැන් මම කියලා කෙනෙක් නැත්තම් අර නුවරට ඇවිල්ලා අර කැලේට ඇවිල්ලා ඉරේෂා හේමමාලි කෙනෙක් කවුරුද දන්නේ නැහැ නේ ඇත්තටම. ඉතින් ඒ වගේ අර අපිට ඉස්සරට වැඩිය දැන් අර මාධ්‍යත් එක්ක තියෙන සම්බන්ධ ඒ නිසා තමයි ඇත්තටම මම අද මෙතන ඉන්නේ වුණත්. හරි, ඒ නිසානේ. හරි, ඉරේෂා දැන් ඔබේ ඉරේෂාද ගීත කිහිපයක් තෝරගෙන තිබුණා වැඩසටහන වෙනුවෙන්. හිතේලන තරු වෙනුවෙන් ගීත 4-5ක් කිලෝ ගායනා කරන්න අපි අවස්ථාව හම්බ වෙන ගීතයක් දෙකක් කියන්න. ඉරේෂා බෑ මම කැමති ඇත්තර ඔබට රැකියාවක් කියනවා නම් හමාර බණවරගේ වචන ටික කියන්න. මේක කාටවත් සින් කරන්න බෑ මං හිතන්නේ. මේක මගේ සැමියාගේ අයියාගේ වියෝව වෙලාවේ පෙට්ටිය අරගෙන යද්දි පිටිපස්සේ යද්දි මට ඒ ආව ෆීලිං එකම තමයි වචනයක්වත් වෙනස් කරලා නැහැ. පුරුදු පාරෙම අදත් යනවා, ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සේ එනවා, තනිව ආගිය මග දිගේ. කවම දාවත් මගේ බර ඔබේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බර නම් බිමින් තියපන්, රිදෙනවා ඇති අත් නුඹේ. කන්ද පාමුල සොහොන හුරු නෑ, දන්නවා මම මයි පුතේ. මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නම් හෙට උදේ. සෝබා දහමට අවනතයි මං, ඉතින් යන්නම් ගොම්මනේ. යන ගමන් මේ බේත් තුඬුව අරම්පලයන් අම්මගේ.